අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමයේ සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් ආදායම 50000ක් නම් ණය 50000යි මාසික ආදායම 25000ට අඩු නම් රුපියල් 10000ක් මහර ගැටුමේ සිව් දිනකු වෙඩි වැදි මරුට මියගිය සිව් දිනාගේ දේහයන් ආදාහනය කරන ලෙසට අධිකරණයෙන් නියෝග මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව ඥාතීන්ගෙන් දැඩි විරෝධය උපරිම අධිකරණ සංකීර්ණයේ ගින්න සම්බන්ධයෙන් කෙසල්වත්ත පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි ගින්න සම්බන්ධයෙන් CID ඇතුළු අංශ කිහිපයකින් පරීක්ෂණ මව සහ දරුවා බිලිගත් මහව පදික මාරුවේ මාරයින් ඉදිරියේදී රට තුල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදකලා කිරීම පිළිබඳ තීරණය ලබන 22 වෙනිදායින් පසුව යුද හමුදාපති කියයි බය නැතුව ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න ජනපති අගමැති රජය ඔබ සමගයි බැසිල් නිලධාරින්ට කියයි රටේ අංග සම්පූර්ණ නායකත්වයේ තවමත් හිස් ඔඩුවේ ධම්මාලෝක හිමියන් අවධාරණය කරයි ටැප් එකේ වතුරයි බෝතලේ වතුරයි සමානද පරීක්ෂණ අද හිටම පටන් ගන්නවා වාසු කියයි ආණ්ඩුවට එල්ලෙන්න වැලේ වැල් නැ දැන් එල්ලිලා ඉන්නේ පැණි වැලක ওই পক্ষය කියයි ලංකා ප්‍රීමියර් ලීග් කිරුළට උතුර දකුණ අද තරඟ බිමේ ප්‍රතිවෙන් දේශීය පුවත් නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට පරිපූර්ණක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා ළඟ එන නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට පරිපූර්ණක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා ණය සම්පාදනයේ කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරෙනවා මාසකට රුපියල් 50000කට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50000ක ණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා මාසික වැටුප හෝ ආදායම රුපියල් 25000 සහ 50000 අතර නම් එම පිරිසට රුපියල් 25000ක ණයක් ලබා ගත හැකි මාසික වැටුප හෝ ආදායම රුපියල් 25000 හසට අඩුනම් ණය මුදල රුපියල් 10000ක් ණය පහසුකම් ලබා දෙන්නේ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් පරිපූර්ණක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දියංශයේ සේවකීන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය ආයතන ප්‍රධානියා තම සේවකීන්ගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානයේ අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකීන්ගේ ගිණුම් වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලබන ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය අයකරන මාසික පොලිය 0.0625ක් 2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අයකරගනු ලබනවා රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධි ලාභීන්ට ණය සම්පාදනයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරෙනවා ත්‍රිරෝද රථ පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන් නි නිරත වන්නන්ටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකි පසුගියදා මහර බන්ධනාගාරයේදී මියගිය රැඳවියන් 11 දිනාගෙන් සිව් දිනකගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී එම රැඳවියන් සිව් දෙනා ජීවිතක්ෂයටපත් වැත්තේ වෙඩි වැදීමෙන් බව අද දින අධිකරණයේදී තහවුරු වුණා. මහර බන්ධනාගාරයේ සිටි රැඳවුවන් පිරිසකට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් තවත් රැඳවුවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමත් සමග රැඳවුවන් අතර පසුගිය මස 29 වනදා ගැටුමක් හටගත්තා. එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු රැඳවුවන් 100කට අධික පිරිසක් තුවාල ලැබුව අතර රැඳවුවන් 11 දෙනෙකු එම ගැටුම අතරතුර මරණයට පත් වුණා. මෙලෙස මරණයට පත් රැඳවුවන් සියලු දෙනා හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වුණා. මේ අතර ගැටුමෙන් මියගිය රැඳවුවන්ගේ ඥාතීන් රැඳවුවන්
රඳවුවන්ගේ මරණ සම්බන්ධයෙන් විධිමත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනුකල නඩුවකදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විධිමත් මරණ පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදු කරන ලෙසයි. ඒ අනුව පසුගිය 9 වනදා වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත බහුවිධ විශේෂඥ මණ්ඩලයක් හමුවේ විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝග කරනු ලැබුවා. මේ අතර අද දින නැවත නඩුව කැඳවනු ලැබුව අතර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. එහිදී මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පසුගිය දා රඳවුවන්ගේ මරණ පරීක්ෂණය සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවට අනුව සිව් දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී ඇති බවයි. ඒ අනුව එම සිව් දෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මේ අතර අගතියටපත් පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම මරණ සියල්ල ආදාහනය නොකොට බොහොම දානය කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඊට එරෙහිව කරුණු දැක්වූ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම සියලු මృత ශරීර කොවිඩ් ආසාදිත මృత ශරීර වන නිසාවෙන් දැනට පවතින ගැසට් පත්‍රයේ ප්‍රකාරව මෙම මృత ශරීර නොපමාව ආදාහනය කිරීම සිදු කළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සියලුම ශරීර කොටස් සහ සාම්පල් මේවන විට ලබාගෙන ඇති බවත් එම මృత ශරීරවල අවශ්‍යතාවයක් නොමැති බවත් විශේෂඥ මණ්ඩල වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව නිෂාරා ජයරත්න මෙනවේ වැඩිදුරටත් අධිකරණයේ හමුවේ සඳහන් කළා. අනතුරුව සියලු කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින මරණ පරීක්ෂණ වාර්තා පැමිණි රඳවියන් සිව් දෙනාගේ මృత ශරීර නොපමාව ආදාහනය කිරීමට කටයුතු කරන ලෙසයි. කොවිඩ් 19 වසංගතය ආසාදිත වෙච්ච මුත්ත දේහ භූමදානීය කිරීම සම්බන්ධයෙන් කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරගන්නට හැකියාවක් නැහැ. ලංකාවේ තිබෙන කාලගුණික සහ පාරිසික තත්වයන් සැලකිල්ලට ගත්තහම නීතිඥවරු දැඩි ලෙස විරෝධාත්මක දැක්ව ඔවුන් ඉල්ලුවේ ඥාතීන්ට මේ මුත්ත දේහ මුදා හරින්න කියලා. මම සඳහන් කළා ඒයින් බලවත් අහිතකර තත්වයක් ඇති වෙනවා. මොකද මේවා සියලුම මුත්තදේහ කොවිඩ් 19 ආසාදිත මුත්තදේහ නිසා. ඒ අනුව අද දින ඉදිරිපත් කරන ලද මුත්තදේහ හතර සම්බන්ධයෙන් අනුපම ආදාහන කටයුතු කරන්න රජයට අවසර දුන්නා. මේ වන විට කරලා තියෙන ඒ විද්වත් මණ්ඩලයේ වාර්තාව ඒ අනුව පැහැදිලිව එහි සඳහන් වෙනවා. දැනට ඉදිරිපත් වෙලා තියෙන මේ මරණ හතරට ප්‍රධාන හේතුව වෙඩි තැබීම කියන එක. මුල් අවස්ථාවේ දිගින් දිගටම කරුණු යටපත් කරන තත්ත්වයක් තමයි අපි දැක්කේ. සාධාරණ සිද්ධ වුණා. ඒගොල්ලෝ මිට කලින් කිව්වේ වෙඩි තිබ්බේ නැහැ. මොනවාද පෙති වගේ බිලා මැරලා කියලා. ඒත් අදනි ඉදිරි මේ අද උසාවිදි තීරණය කළා ඒක වෙඩි ඇදීමකින් තමයි මේ ගිහින් තියෙන්නේ කියලා. නීතිය පැත්තෙන් එන්න ඕනේ දේ අපිට වුණා. දැන් අපිට ඕනේ මේ දේ කරපු අයට මේ නීතිය මේ ක්‍රියාමාර්ගය අරගෙන දඩුවම් කරන්න කියලා කිව්ලා. මේක කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව පුච්චන්න උත්සාහ කරා. එහෙම විච්චුව නම් අද මේ සාධාරණ ඉෂ්ට වෙන්නේ තිරගයක් ඇතුලේ එක තැනක කොටු වෙලා ඉන්න පිරිසකට වෙඩි තියන්න පුළුවන්ද? ඉදිරියේදී අපි මේ සිද්ධ වෙච්ච මේ අමානුෂික ඝාතනයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට සාධාරණ වෙනුවෙන් අපි අපේ අරගලිය දිගටම කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊ පසුරුවේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනිකෙලීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කරුණු වාර්තා කර තිබෙනවා. මේ අතර මෙම ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. ඊයේ සවස 4:25ට පමණ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න හටගත්තා. මෙම ගින්න හටගත්තේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ පිහිටි ගොඩනැගිල්ලේ පහත මහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ගබඩාවකයි. මේ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනම විමර්ශනයක් ආරම්භ කළා. මේ සඳහා පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී මෙම උපරිමාධිකරණ සංකීර්ණයේ පවිත්‍රතා කටයුතුවල නිරත වෙන අයගේ මෙන්ම ආරක්ෂක කටයුතුවල නිරත වෙන පුද්ගලික ආරක්ෂක සේවාවල අයගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ ගින්නෙන් කිසිම දේපොළකට හානියක් සිදු වී නැහැ. අධිකරණයේ ලේකනාගාරයට නඩුගොනුවකට එසේත් නැතිනම් වෙනත් ආකාරයේ දීපලකට හානියක් සිදු වී නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා. ගින්න ඇතිවීමට හේතුව පරීක්ෂා කිරීම සඳහා
මෙම ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ දිනේම රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබෙනවා. එමෙන්ම විදුලි ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ නිරීක්ෂණය කර ඇති අතර එම ශාස්ත්‍රයට අදාළ විශේෂඥින්ගේ වාර්තාවක් අද දින ලබා ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගින්නට හේතුව සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ඊයේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළව කෙසල්වත්ත පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ කරුණු වාර්තා කළා. කෙසල්වත්ත පොලිසිය නිලධාරින් විසින් අද දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් එම කරුණු වාර්තා කිරීම සිදු කළා. මෙම සිද්ධියට අදාළව දැනට සිදු කර තිබෙන මූලික පරීක්ෂණවල ප්‍රගතිය දක්වන කරුණු සාරාංශයක්ද මෙම වාර්තා මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද කෙසල්වත්ත පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නා. පදික මාරුවක් මතදී කැබ්‍රතියක ගැටීමෙන් මවක් සහ ඇගේ පුතු ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත වියන්තුරක් පිළිබඳව මහව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වියතුරන්ගේ මෙන්ම පදිකින්ගේ වැරදි හේතුවෙන් මහමග සිදුවන අනතුරු වලින් දිනපතා වටිනා ජීවිත රැසක් අහිමි වෙනවා. මේ ඒ පිළිබඳව සියත අප තබන සටහනක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මාර්ග අනතුරක් හේතුවෙන් සෑම තත්පර 25කටම වතාවක් ලෝකයේ කොතැනක හෝ පුද්ගල ජීවිතයක් අහිමි වෙනවා. මෙලෙස වාර්තා වන අනතුරු අතුරින් මැදි ආදායම් ලබන රටවල තත්ත්වයේ ඉතාමත් අවදානම් තත්ත්වයකයි පසුවන්නේ. නිදහස් වෛද්‍ය පහසුකම් ලබා දෙන ලංකාවෙනි රටක රිය අනතුරු වලින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරනවා. ඒ ප්‍රමාණය තක්සේරු කළ හැකි වුවත් දිනපතා රටට අහිමි වී යන වටිනා ජීවිතවල ප්‍රමාණය අපට කිසිසේත්ම මුදලින් තක්සේරු කරන්නට බෑ. එවැනි ආසන්නතම මාරක රියානතුර අපට වාර්තා වන්නේ මහව පහළ බලල්ල ප්‍රදේශයෙන්. 32 වැනි මවකට සහ අවුරුදු 3 හමාරක ඇගේ පුත්‍රයාට මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුණා. කැබ්‍රතේක ගැටීමෙන් සිදු මෙම මාරක අනතුර සිදුවන්නේ පදික මාරුවක් මතදී. අනතුර සිදුවන අවස්ථාවේ 11 දිනක මෙම කැබ්‍රතේ ගමන් කර ඇති අතර ඔවුන් බීමත්ව රිය ධාවනය කළ බවට සාධක මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ड्राइवर को गमन कल बावट साक्षण तिदेन अतुदाहनो नम अट दिन पोलिस बार तिबेनो मे कैब्राते बियर कैन द्रव्य स्वागन तिबेन बावट महा मूल स्थान पोलिस परीक्षक වාර්තා කරනු ලැබුව සෑම විටම මාරක අනතුරු පිළිබඳව ඒ වගේම අවිනීත රියදුරන් පිළිබඳව අවධානයෙන් පසු වෙන්න පසුගියදා මොරටුව එගොඩුව යන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ ගැබිනි මවකට බරපතල තුවාල සිදු කළ මාරක රිය අනතුරද සිදු වූයේ මෙවැනිම පදික මාරුවක් මතදී. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට මෙවැනි අනතුරු රැසක් දිනපතා වාර්තා වන අතර ලිඳුල ඌවකැලේ ප්‍රදේශයේදීද සිමෙන්ති පටවාගෙන ගිය කැබ් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලින් 10 දෙනෙකු තුවාල ලබා 32 වැනිදී 1000 රුපියෙක් අද ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම පසුගිය දිනක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ දියණියක් පැද වූ සුකෝපභෝගී ජීප් රථයක් කොළඹ හත හෝටන් පෙදසේදී අනතුරටපත් වූයේ විශාල දේපළ හානියක් සිදු කරමින් පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබුණේ රිය පැද වූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොතිබුණු බවයි. රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බීමත්කම මෙන්ම ඇතැම් අවස්ථාවලදී පදිකයින්ගේ හැසිරීමද මෙම අනතුරු සිදුවීමට හේතු සාධක වන්නට පුළුවන්. දිනපතා මෙලෙස වාර්තා වන රිය අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙරටත් වඩා අදවන විට රටේ මූලික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. රියදුරන්ගෙන් මෙන්ම පදිකයන්ගෙන්ද සිදුවන වැරදි අඩුපාඩු හැරණු විට අපේ මාර්ග නීති පද්ධතියේ ඇති ඌනතා මගහරවා ගැනීමද නිසි බලධරයින්ගේ අවධානයට යොමු විය යුතු කාරණයක් බවයි අප අවධාරණය කරන්නේ.
රටි පවතින කොවිඩ් වෛරස තත්ත්වය සලකා බලා ඉදිරියේදී රට තුළ නිරුක්තායන ඇඳිර නීතිය පැනවීම හෝ හුදකලා කිරීම පිළිබඳව තීරණයක් එළඹෙන 22 වෙනිදායින් පසුව ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව අද 25000 සීමාව ඉක්මවා ගියා. कोविड-19 वायरस आसादने विमेहतु इन्सिदु तवत मरण तुनक पिलबंद तुरतुरु अदुदसन वनविट वार्ता वुना मियगोसती पुद्गलिन तिदनाम कोलंब प्रदेशे पदिंची करुवान एत समक कोविड-19 वायरस आसादने विमेहतु इन सिदु मेरट समस्त मरण संख्याव 157 तक दक्वा इहल गिया वेलिसर लयरोहले प्रतिकार लबमिन सिटीदी पलागिय कोरोना साधितया मरदान प्रदेशेन हमुवी तिबेनवा ई पसुरुवे ओहु रोहलिन पेनगोस तिबुने ग्रैंडपास प्रदेशे पदिंची 43 हेविरिदि पुत्किलिकु वन ओहुगे तोरतुरु सह छायारूपद पोलिसिय माध्यवेत निकुत कर तिबुना ඊයේ දිනදී මෙරටින් කොරෝනා සාධිතින් 622 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනත් වැඩිම සාධිතින් සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 309ක්. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 69ක්, මට්ටක්කුලියෙන් 62ක්, මරදාන ප්‍රදේශයෙන් 25ක් සහ බොරැල්ලෙන් 24ක් ඊයේ වාර්තා වූ අසාධිතින් අතර වනවා. එසේම කළුතර දිස්ත්‍රික්කේ නාසාධිතින් 119 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කේ නාසාධිතින් 104 දෙනෙකුද ඊයේ දින හඳුනාගත් අසාධිතින් අතරට අයත්. අපි දකිනවා මේ වන විට විශේෂයෙන් උතුරු කොළඹ සහ මැද කොළඹින් තමයි රෝගීන් වැඩිම වාර්තා වුනේ. මම සාධිත කළා කියනවා මේ වන විට උතුරු කොළඹින් වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීම තුලින් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වන විට ඒ ප්‍රදේශ නිදහස් කරන්නට. විශේෂයෙන්ම දැන් එන්නතක් ගැන ලෝකෙම කතා වෙනවා, ලංකාවෙත් කතා වෙනවා. තාම මේ එන්නත් තියෙන්නේ පරිේශන මට්ටම. අපි බලනවා රටට හොඳම එන්නත අපි ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. कोविड-19 දෙවන රැල්ල හේතුවෙන් වසා දෙමනු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 55කට පසුව තොග වෙළඳාම සඳහා අද යලි විවෘත කරනවා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණ සිටියා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වසා දැමීමෙන් පසුව මාස දෙකකට ආසන්න කාලයකට පසුව නැවත පළවෙනි වතාවට අපි විවෘත කරන්නේ. මද දවසේ මේ විවෘත වෙන්නේ තවමත් තොග වෙළඳාමට පමණයි. අපි දකිනවා වෙළඳ ව්‍යාපාරිකයන් සියලු දෙනා පහේම අද දවසේ මේ පරිසරයට ඊයේ රාත්‍රියේ ඉඳලා එකතු වෙලා තියෙනවා. නමුත් තවමත් ජනතාවගේ පැමිණීමේ අඩුවක් යම්කිසි අඩුවක් අපි දකිනවා. ජනතාව තුළ යම් සැකයක් තවමත් පවතිනවා නම් කොවිඩ් 19 ආසාදිත විය හැකියි කියලා මත්ස්‍ය පරිභෝජනය තුලින් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි සැකයක් බියක් තියා සභාගත යුතු නැහැ. ඒ නිසා අපි ආරාධනා කරන ජනතාවට සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පැමිණ තමන්ගේ ඒ අවශ්‍යතා සපුරා ගන්න කියලා. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ යටතේ පාලනය වන මස්කලිය ග්ලෙනුචී වතුයායි අඹසම යුවලකට කොවිඩ්-19 වෛරසය ආසාදිනී වී ඇති බවට සිදු කළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ආසාදිතින් 7 දිනක වාර්තා වීමත් සමග එම පුත්කලින් අනුරාධපුර විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. මෙතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් බේරවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීම සිදුවන අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පරීක්ෂා කිරීම ඇතුළු කටයුතු තාවකාලිකව අතිරුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. විශේෂ හරණ කටයුතු වලින් අනතුරුව බේරවල දුම්රිය ස්ථානය යලි විවෘත කිරීමට නියමිතයි. දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදිතින් 500ත් 600ත් අතර ප්‍රමාණයක් වර්තවන බවත් සෝවන ප්‍රමාණය 500ක් පමණ වන බවත් කොවිඩ් මර්ධන කාර්යසාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණකාරයේදී අද පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් වුණා. දිනකට අසාධිතින් 500ක් 600ක් අතර ප්‍රමාණයක් වර්තවන බැවින් මෙම අසාධිතින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබා දිය හැකි රෝහල් ශනිකව සෞඛ්‍ය අමාත්‍ය ශිවිත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කළා. මේ අතර එළඹෙන උත්සව සමයේ වෙනුවෙන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. 2020 වර්ෂයේ උත්සව සමයන් සියල්ලක්ම වගේ ඍෂිසේ පවත්වා ගැනීමට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. අපි උත්සව යම් කිසි ආකාරයෙන් පාලනයක් හටදී තමයි පවත්වාගෙන යනු ලැබුවේ. නත්තල් උත්සවය නැත්තම් වසර අවසානය සඳහා සාමාන්‍ය කරනු ලබන උත්සව සියල්ලක්ම පෙර වසරවල් වලදී පරිදි ක්‍රියා කිරීමට අපි සිතන්නේ කිසිසේත් හැකියාවක් නැහැ. නිරුදාන ඇඳිරි නීතිය යෙදීමටත් හුදකලා කිරීමටත් අලුතින් මේ සම්බන්ධවම යෙදීමට
විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් කෙසේ වෙතත් 22 වෙනිදා 23 වෙනිදා වන විට රටේ තිබෙන කොයි තත්ත්වයේ අනුව මෙවැනි ගත යුතු තීරණ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජ විතින් ගන්නු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා ඇමරිකාවේ මොඩර්නා ආයතනයේ විසින් නිපද වූ එන්නතටද අනුමැතිය හිමිවනු ඇති බවට වාර්තා වනවා. එම එන්නත 94%ක ඵලදායිතාවකින් යුත් ආරක්ෂිත එන්නතක් බවට එරට ආහාර සහ ඖෂධ අධිකාරී විශේෂකීන් පිටු 54%කින් යුත් වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා. එන්නත් අනුමැතිය සඳහා වන කමිටුව මේ සතියේ රැස්වන අතර ඊට අවසර ලැබුණොත් COVID-19 වෛරසය මර්ධනයට ඇමරිකාවේ භාවිතා වන දෙවන එන්නත බවට එය පත්වනවා. महजन सेवेदी नोबियव निवर्दी तीन तीरण गणिमट सीर नीलधारी कटियुट आर्थिक पुनर्जीवन सह दरिद्रे तुरं क्रीम संदावन जनाधिपति कार्यसाधक बलकाय सभापति बेसिल राजपक्ष उत्तरमेदलाश्रवणागारे पवती साकती ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ උතුරුමැද පළාත් කමිටු සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම විශේෂයෙන්ම කොවින් පළවෙනි රැල්ල ආපු වෙලාවේ පාර්ලිමේන්තුවත් නැහැ දැන්ට පළාත් සභාවත් නැති වෙලාවක පළාත් පාලන නියෝජිතින් සමග රාජ්‍ය සේවකයන් දක්වපු උනන්දුව ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා අර රුපියල් 5000 බෙදන්න ගිය වෙලාවේ අපි 70 ලක්ෂයකට පවුල් බෙදුවා. අද වෙනතුරු කිසිම තැනක ඒ රුපියල් 5000න් 7-5ක්වත් වංචා කරලා වැරදි කෙනෙක්ට දීලා හොර වවුචර් රස්සම් කළා එහෙම කිසිම විගණනයක් හෝ චෝදනාවක් ලැබුණේ නැහැ. මහජන සේවය කරන්න බය නැතුව ඒ තීන්දු ගන්න ඒ හැම වෙලාවෙම ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයත් අනිවාර්යයෙන්ම ඔබ සමග මේ හැම මහජන නියෝජිතයෙක් රජයේ නිලධාරියෙක් එක්ක අපි ඉන්නවා. යම් විදියක ජනතාව වෙනුවෙන් ගන්න පියවරල් වලදී ආරක්ෂා කිරීමට සූදානම්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කොළඹ සිරි ඇලන් බැතිනියාරාමයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. කොළඹ සිරි ඇලන් මැතිනියාරාමයේ පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ භූමිකාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ මහා සංඝරත්නය සමග එක්ව ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක්ද පවත්වනු ලැබුවා. අපිට කලකිරීමක් තියෙනවා. බොහෝ අනානිකයෝ බොහෝ දේශපාලනඥයෝ සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට කටයුතු කළේ නැද්ද කියලා 1947 ඉතිහාසලෙන් පස්සේ දැන් සිට මේ දක්වාම අපිට හිතෙනවා සමහරවිට. අපිට දැනෙනවා තවමත් හිස් තැනක් තියෙනවා. හිස් තැනක් තියෙන මොකටද සැබෑසම අපේ රට ගොඩනගන්න අවශ්‍ය කරන හරි අංග සම්පූර්ණ නායකත්වය जल संपादन मंडल मगिन बिदाहरण जल उस प्रमति लबा दी अवश्य कटियत क्रियात्मक अमात्य वासुदेव नानकर महतावसनवादी මේ ජල බෝතල් ඇයි අපි බොන්නේ බොන්නේ පිරිසිදුයි කියන බලාපොරොත්තු වෙයි. මේ ජලය අපි පරීක්ෂා කළා තියනවාද හැමදැනම අපේ තියනවා රසායනාගාර පද්ධතියක් අපේ අමාත්‍යාංශයට. ඉතින් අපි මේ පරීක්ෂණය ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඒකට අපිට බලා ගන්න පුළුවන් අපේ ජල සම්පාදන මණ්ඩලයේ දෙන වතුරයි මේ වතුරයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ තියෙනවා මතයක්. මේවා තමයි පිරිසිදු.
අපි දිරියෙන් නැගිටින රටක් බවට පරිවර්තනය කරන්න සූදානම් වෙනකොට ඒ සඳහා විපක්ෂයට නොයෙකුත් කතන්දර කියන්න පුළුවන්කම ලැබෙයි. දැන් බලන්න පැණියගෙන නිශ්චිත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රාදේශීය සෞඛ්‍ය භාරව වැඩ කටයුතු කරන ඇමතුමියක් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරය සුදර්ශනී ජයරාජ් ප්‍රනාන්දුපුරේ මැතිණිය ඉන්නවා. සෑ මැතිණිය කියලා තියෙන්නේ තාම මේකේ පරීක්ෂණ ඉවර නැහැ. ඉවර නැති නිසා ඒ සඳහා වාර්තාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. මුත් අපි ලහිලා අයිය ගිහිල්ලා අපි කෝකටත් ඉතින් හැම එකක්ම නිකන් දෙනවා නම් පොරකක හරි අපි ගන්නවනේ. ඒකල ගමේ කතාව කියන්නේ අපි දන්නේ නැත්තම් දමිල පත්තරේ වුණත් නිකන් දෙනවා නම් අපි ගන්න ලෑස්ති. ඒ නිසා මේකෙන් එන අතුරු ආබාධ ගැන වෙන්න පුළුවන් කතා කරලා. හැබැයි ඉතින් ඒ පැණිය හදනකොට සමාලාර විපක්ෂණ හිටපු විපක්ෂ නායකතුමා කිව්වේ එන්ජින් ඔයිල් කියලා. එන්ජින් ඔයිල් බොන්න ඔල්මාදය එහෙම ඉතින් එන්ජින් ඔයිල් එකට දාන්නේ. එතුමා ඉතින් එන්ජින් ඔයිල් බීලා පරාදු වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ආණ්ඩුව මේවන විට ජනතාව රවටමින් මෙරට දේපළ විදෙස් රටවලට විකුණමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි පැහැදිලිවම අහන්න ඕනේ රජයෙන් එක පැත්තකින් කොළඹ ආරාවේ සීආයිසී ජටිය චීනෙට විකුණුවා මහින්ද රාජපක්ෂ රජය 2015ට කලින් දැන් අද ගෝඨාභය රාජපක්ෂ රජය නැගෙනහිර ජටිය ඉන්දියාවට විකුණන්න තීන්දුව කළා තියෙනවා අපිට තියෙන මේ වටිනා සම්පත් මේ වාගේ විකුණන ගමන් ඊට අමතරව දේශපාලන වශයෙන් අපි ඉතාමත් බරපතල තත්වයකට පත් වෙනවා එක පැත්තකින් චීනයට එක පැත්තකින් ඉන්දියාවට ගිරේට අහුණු පුවක් ගැඩිය තත්වයට අපි රට පත් කරන එක තමයි මේ රජයේ මේ වැඩ පිළිවෙලෙන් අපි දකින්නේ විශේෂයෙන්ම 2015ට පෙළ රජයේදී ලංකාවේ මං හිතන්නේ තියෙන ඉතාමත් වටිනාම ස්ථානයක තියෙන අක්‍රහතක ඉඩම ශංගිරිලා හෝටලේ විකුණා දැම්ම. එතකොට මේ රටේ ධනය මේ රටේ භූමිය විදේශිකයන්ට විකුණන්න නැහැ කියලා ජනතාවට පොරොන්දු දීලා ආපු ආණ්ඩුව 2015ට පෙරත් අදත් මේ රටේ භූමිය විකුණමින් ජනතාව රවට්ටමු යන ගමනක්. ධම්මික පැණිය කියලා එක පැණියක් එනකොට දැන් තව පැණියක් ක්‍රිටිකල් පැණියද මන් දන්නේ නැහැ. රාවණා පැණියකුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒකත් ප්‍රබුන් පාවිච්චි කරනවා කියලා ආරංචි. කොහොම වුණත් මේ ලෙඩේ දැන් බෙහෙත දෙන්න පුළුවන්. ඇයි? දැන් මේ වෙනකොට රජයේ රජරට විශ්වවිද්‍යාලය නිර්දේශ කරලා තියෙනවා මේ පැණිය සෞඛ්‍යයට අහිතකර නැහැ කියලා. ආහාරමය අතිරේකයක් වශයෙන් අනුමත කරලා තියෙනවා. එහෙනම් වහාම අර IDH රෝහලේ ඒ වගේම අනිත් රෝහල් වල ඉන්න කොරෝනා රෝගයේ හැදිච්ච රෝගීන්ට මේ බෙහෙත ලබා දෙන්න. මේ දාස් ගානක් අපේ ඉස්පිරිතාල වල ඉන්න ලෙඩු ටික දවස් 3කින් හොඳ කරන්න පුළුවන් ක්‍රමයක්. කෝටි ගණන් අපි ඉන්ජෙක්ෂන් වලට පිටරට යවන්න ඕනනේ මේ වලට අවශ්‍ය කරන සල්ලි ගේන සල්ලි වියදම් කරන්න. ඩොලර් ටික ඉතුරු කරගන්න පුළුවන්. මේක රජයේ මැදිහත් වෙලා දවස් 3ක් ඇතුළත මේ රෝගීන්ට ඉක්මනටම මේක ලබා දීලා වහාම උත්තරයක් ලබා දෙන්න එහෙම නැතුව ජනතාව මිත්‍යාවෙන් එහෙට මෙහෙට කරවලා දේශීයත්වයට හෙලකමට ගහන්න එපා කිය කිය දේශපාලන මාතෘකාවක් බවට පත් කරගන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. දැන් ආණ්ඩුවේ ප්‍රධාන අවිය වෙලා තියෙන්නේ එල්ලෙන්න වැලක් තිබුණේ නැති වුණාම දැන් පැණි වැලේ තමයි එල්ලිලා තියෙන්නේ. පැණි වැලේ එල්ලිලා ආණ්ඩුව තියෙන්නේ මේ වෙලාවේ. මේවන විට දිවයිනේ ප්‍රදේශ රසක බඩිරිඟු වගාවන්ට මහත් අර්ජනයක් වී ඇති සේනා දළපුවා දඹාන ආදිවාසී ගම්මාන ඇතුළු ප්‍රදේශ රසකද ව්‍යාප්ත වී ඇති බව අපට වාර්තා වුණා. සේනා දළමුව දුරේ ව්‍යාප්තිය මේවන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අපට වාර්තා වුණා. පසුගිය දින කිහිපය පුරාම දඹුල්ල, බලංගොඩ, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ රැසකින් සේනා දළමුව හේතුවෙන් සහ මුලින්ම විනාශ වූ වගාබිම් පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කළා. දඹාන ආදිවාසී ගම්මානයේද බඩේරිඟු වගාවන්ගෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් මේවන විට සේනා දළමුව උවදුරේ ග්‍රහණයක්ව පවතිනවා. අපේ ළමයි බඩගින්නේ තමයි මැරෙන්නේ. එහෙ නයවල් හිරවිලා තියෙනවා. කාච් කවුරුවත් නැහැ. ඉතින් අපිට ජනාධිපතිවත් ඇවිල්ලා මේවා බලන්නෙත් නෑ. වෙන කවුරු කාට කියන්නේ මේවා? පොඩි උන් බඩගින්නේ. එහෙ මැරෙනවා කණ්ඩිල්ල නොඉන්නවා. කොහෙන් දෙන්න කණ්ඩ? ආදිවාසී ගම්මානයේ හැරුණුකොට වේවත්ත, කුකුලාපොළ, ඇකිරියන් කුඹුර, වෙලන්පැලේ ඇතුළු ප්‍රදේශ රැසක බඩේරිඟු වගාවන් සේනා දළඹු ආක්‍රමණයට ලක්ව ඇති බවයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ. ලක්ෂ ගණන් අපි ණය වෙලා මේ
ක්‍රමයයි ණයට අරගත්ත සල්ලි මේ යටි කරලා තියෙන මම ලාම්තිලිට අඳලා තියෙන මේ ගොබේට ඒක වැඩන්නේ සතත් මරනවා මේකත් මරනවා කොහොම කොල අපි තිය කරලා දාල බැලුවා දුම් කළ නැටි දිය කරලා දාල බැලුවා සබන් කුඩු දිය කරලා දාල බැලුවා එතකොට අපි මොනවද කරන්නේ මේකට දඹාන ආශ්‍රිත ගම්මානපුර සංචාරය කිරීමේදී අපට දෙකගත හැකි වූයේ අක්කර ගණන් බඩේඟු වගා කළ ආදිවාසී ජනතාව සේනා දළඹු උවදුරින් තම වගාවන් බේරා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යයන් සහ අත්බෙහෙත් ආදී යොදා ගනිමින් විශාල පරිශ්‍රමයක් යොදන බවයි. මේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. මේ රට පුජ්ජේ මේ මන්ද වෙන විනාශ වෙලට දඬුවම් හැටිමට තමයි මේ මන්ද වෙන්නේ. කොයි දවස් පුජ්ජේ මන්ද කරුවත් මේ පන්නිලැත්තු මං ගච්චන්නේ. ඉතින් තාම නම් මොණේකෙක්වත් මං ගච්චන්නත් කොදොයි ඇයිරුකුලට මන්ද කරන්නත් කොදොයි මොණේකෙක්වත් කතා දමන්නත් කොදොයි. මේ තනවල තමයි ඇයිරුකුලට මන්ද කරන්න ඕනේ. මේ මිනික් ගජු ජීවත් වෙන මන්ද වෙන්නේ මේ වාගේකම මන්ද කරගෙන ඉදින්. ඉතින් මේ වාගේකම ආරක්ෂා තන මන්ද උනොත් තමයි ආණ්ඩු පොජ්ජල් වලට කරදර පොජ්ජ අඩුතෙනෙම්ම තිබෙන්නේ. මේටින් ශ්‍රී ලංකා යන සංඩාමය මෙරට තුල තවදුරටත් ශක්තිමත් කරමින් ස්වදේශික නිෂ්පාදන වැඩි කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් දේශීය ව්‍යවසායකින්ට ජාත්‍යන්තර වෙළඳපොළට මංපෙත් විවර කරමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමයේ ජනකත කිරීම කොළඹ ගාලුමෝදුර හෝටලයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ඇතුළු ආරාධිතින් රැසක් එක්ව සිටියා. සාමාන්‍යයෙන් අපේ රටේ සෞඛ්‍ය විශේෂඥයන් කියනවා කොවිඩ් 19 හැදිච්ච ලංකාවේ රෝගීන්ගෙන් 80%කට රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ කි. ඒ 80%කට රෝග ලක්ෂණ පෙන්눔 නොකරන්නේ මාස 10ක් 15ක් මෞකිරිබීලා ඉපදිච්ච ගමම ලෝකේ තියෙන ඉහළම ප්‍රතිශක්තිකරණ පාණ්‍ය උරාබන මිනිසුන්ගෙන් මේ පොළොව තවමත් සමන්විත වෙලා තියෙන නිසා කියලා මම විශ්වාස කරනවා. සබහා දහම විපතක ස්වරූපයෙන් ඇතිකොට තිබෙන මේ අවස්ථාව නියමානුකූලව යොදා නොගන්නේ නම් අපි තරම් තකතිරුවන් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. අපි දන්නවා අපේ රටේ ආසියාතික දැනුම් පද්ධතියයි බටහිර දැනුම් පද්ධතියයි කියන්නේ කිනකට වෙනස් දෙකක්. පාසලේ අපිට උගන්වන්නේ බටහිර දැනුම් පද්ධතිය. මේ පෙරදිග දැනුම් පද්ධතිය එහෙම නෙවෙයි. පෙරදිග දැනුම් සම්ප්‍රදාය බලවත් හන්ද තමයි අපේ පුත්කොළපොස් ලක්ෂ ගණනක් එංගලන්තයට අරන් ගියේ. ඒ පුස්කොළපොත් ලක්ෂ ගණන් තියෙන නොවැදගත් දැනුමක් නං නොවැදගත් ඖෂධ වට්ටෝරු නං මොකටද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ පුස්කොළපොත් 1 ලක්ෂ ගාන රැගෙන ගියේ ලෝකේ පුස්කොළපොත නිපදවපු එකම රට මේ රට ඉන්දියාවටත් පුස්කොළපොත ගිය අපෙන් ඊයටත් වඩා අදටත් වඩා හෙට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමයත් එක්ක ජීවත් වෙමු ඒ බලගන්වමු අපේ ස්වදේශික නිෂ්පාදකයන් බලගැන්වීමේ පුරෝගාමී හැරවුම් ලක්ෂ්‍යය බවට මේ පරිවර්තනය කරමු මෙරටට පළාත් සභා ක්‍රමය අවශ්‍ය බවට කිසිදු අවස්ථාවක ජනතා හඬක් ඇති වී නොමැති බව පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පවසනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනාවලිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. කිසිම පළාතක ජනතාවගේ හඬක් ඇති වෙලා නැහැ පළාත් සභා අපිට ඕනේ කියලා. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි කාටත් වැටහිච්ච දෙයක් තමයි පාර්ලිමේන්තුවේ කතා වෙලා තිබෙනවා මේක සුදු අලිය කියන කාරණේ. මේ වාගේ පුංචි රටකට මේ අනවශ්‍ය වේදමක් විශාල දරස්කන්තයක් වියදම් කරන්නට තියෙන මේ පළාත් සභා ඡන්දය නිසා අපට මේ වෙන අවාසිය ඇත්තටම මහජනතාවට වෙන අවාසියක්. මේ තුළින් මා විශ්වාස කරනවා වැදගත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාටම පරමාධිපත්‍ය මැනවින් ආරක්ෂා කරන විදිහට ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට වැදගත් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. කලමනාකරණ අංශවලට යම්සි නිලධාරීන් අත් කරනවා නම් පත්වීමට ප්‍රථම ඒ ඇයට සිංහල ඇයට දෙමළ භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. දෙමළ ඇයට සිංහල භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. ඕනෑම තැනක සේවය කිරීමට හැකියාවක් තියෙන්න ඕන. මේ රටේ රජයේ වගකීමක් තියෙන මේ සිංහල භාෂාව රැකීමට. පරිපාලන භාෂාව එකක් රාජ්‍ය භාෂාව වෙන. එදා සංඝ සමුදුවේ ගත්ත තීරණය අනුව 2019 අප්‍රේල් මාසේ 30 දින අප තීන්දුවක් ගත්ත නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් සකස් කිරීම. අපි ඇත්තටම යෝජනා කරන්නේ ගම් සභා ගම් රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් ගමට කේන්ද්‍ර වෙච්ච රාජ්‍ය ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. මේ රටේ ඓතිහාසිකව පැවැත්ගෙන ආපු ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් මේ රටේ ස්ථාපනය වෙලා තිබිච්ච දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රට බෙදීමේ බොහොම අවස්ථාවන් තියෙනවා. අපි ඒක සලකලා බලලා මේ පුංචි රට ඒ නිසා ඒකීය රාජ්‍ය කියන එක තමයි මූලික සංකල්පය. දැන් පොසිටිව් මිනිට් විශේෂ අංකය.
රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කණක හෙරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණු ලබන්නේ රබර් සංවර්ධන මණ්ඩලය, රබර් පරීක්ෂණ ආයතනය සහ රබර් මහලේකම් කාර්යාලය මෙන්ම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එකතුවෙනි. මෙම ආරම්භක අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියතුළු, දේශපාලන අධිකාරියද, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියා. එමෙන්ම මේ සඳහා ව්‍යවසායකින් සිය දෙනෙකුද සහභාගී වුණා. 2015 වෙනකන් අපේ රටේ දේශීය කර්මාන්තීය කර්මාන්තේ ශක්තිමත් කරන්න කටයුතු කරපු අපේ හිටපු ජනාධිපතිතුමන්, ඒ වගේම අපේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩපිළිවෙල අද අපිට මෙම අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන්න හැකි වීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධාන අභියෝගය ඉලක්කය තමයි අපේ නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය වැඩි කර ගැනීම. දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන්. දෙහිඅත්ත කණ්ඩියේ සිට කුරුණෑගල ලිහිණි වැහැර ගල්සේරුගොල්ල ප්‍රදේශයට නවීන පන්නේ මෝටර් රථයකින් රැගෙන යමින් සිටි රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග තරුණයන් දෙදෙනෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 33 යන වයස්වල පසුවන්නන්. රුපියල් 103ක් පමණ වටිනා කේරළ ගංජා සමග ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලිසිය සමත් වී තිබෙනවා. එසේ පොලිස් භාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50ක් බවයි පොලිසිය සඳහන් කළේ. බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එළගවින් 17 දෙනෙක් අදාළියම බලංගොඩ පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන දඹුල්ල ප්‍රදේශයේ සහ යවට ප්‍රධාන මාර්ග මෙසේ මීදුමින් පැය දෙකක පමණ කාලයක් වැසී තිබුණා. හැටන් වටවල ප්‍රදේශයේ ගල්කුරියක විල්ලොඩරයක් ධාවනය කළ ක්‍රියාකරු විල්ලොඩරය පෙරළී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව වටවල පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි එම් අලීම් නැවති 35 හැවිරිදි පුද්ගලයෙක්. මහනුවර පූජාපිටියේ ප්‍රාදේශීය සභාවේ අනුර ප්‍රනාන්දු මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කාර්යමණ්ඩලයේ පිරිසක් පොලිසියෙන් සාධාරණයේ ඉටු නොවුනායයි පවසමින් ඊයේ දින පූජාපිටියේ නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඉකුත් රජයේ සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මුහම්මද් මහරුෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ අද මෙම නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී. මෙවර LPL තරගාවලියේ අවසන් මහා තරගය ජෆ්නා ස්ටැලියන් සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනාගත් ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. Tisara Pereira, captain of Jeff the Stallions, going to toss the coin, and Bhanuka Rajapaksa from the Gold Gladiators is going to call. Heads is the call. Heads is the call. It is tails. So the Jeff the Stallions have won the toss. What are you going to do? I would like to bat first. Bhanuka, what do you think? You think the dew will be a factor batting second? I think I'll be very fortunate with what I wanted. I wanted both first. So my wish is granted. So I don't think it is going to be a factor today. We started the match quite early, so yeah, that's it. Lanka Premier League 2020. ආරම්භයේදී පසු බෑමකට ලක්වද අවසන් පූර්ව වටයේදී ප්‍රබල කොලම්බෝ කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කළ ගෝල් ගැඩියටස් කණ්ඩායම මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත් වුණා. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ පිති හරඹය මෙහිදී අද දින කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති. එබැවින්ම නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මෙන්ම ලසිත් මාලිංගගේ ඉරියව්ව අනුගමනය කරන නුවන් තුෂාර, පකිස්තානු ක්‍රීඩක මොහමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකෑන් ගෝල් ගැඩියටස් පෙළේ පන්දු යවන බලෑණිය ශක්තිමත් කරනු ඇති. තරගාවලියේ ස්ථාවරම කණ්ඩායම වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජොන්සන් චාල්ස්, ෂොයිබ් මලික්, උස්මාන් ශිර්වාන් වැනි විදේශීය ක්‍රීඩකයන් මෙන්ම සුරංග ලක්මාල්ගේ පළපුරුදු සහ වනිදු හසනංගගේ දක්ෂ පන්දු යැවීම අද තරගයට ඉතාම වැදගත් වනු ඇති. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේද හසරංග විසින් වීම විශේෂත්වයක්. ප්‍රධාන
वीडियो गाने मूल्य न देने का न मैं मस्ती नो क्लिक करना।